හරි. අපි අද දවසේ කතා කරන්නේ කාලය කියන පාඩම. එතකොට අපි මේ රූපසටහනේ පෙනෙන විදිහට මේ තියෙන සූර්යා, ඒ වගේම මේක එලිප්සාකාර මාර්ගයක ගමන් කරනවා අපේ පෘථිවිය. අපි ඉන්න පෘථිවිය. එතකොට ඒක පෘථිවිය ගමන් කරන්නේ එක විදිහකට නෙමෙයි, කැරකි කැරකි යන්නේ. අපි ඒකට නමක් කියනවා පරිභ්‍රමණය වෙනවා කියලා. මෙන්න මේ සූර්යා වටා මේ ගමන් මාර්ගය නිසා, පරිභ්‍රමණය නිසා අපි දන්නවා පෘථිවියට දිවා කාලය සහ රාත්‍රිය ඇති වෙනවා. සූර්යාට මුහුණලා තියෙන ප්‍රදේශය අපි කියනවා දිවා කාලය කියලා. ඊට විරුද්ධ පැත්තට අපි කියනවා රාත්‍රිය කියලා. හරි. දැන් මේ පෘථිවිය ගමන් කරන්නේ අංශක 23මාරක් ඇලව කියන එකත් අපි අහලා තියෙනවා මීට කලින්. ඒකත් අපි සටහන් කරගම්මු. පෘථිවිය භ්‍රමණ අක්ෂය සිරසට අංශක 23මාරක් ඇලව ගමන් කරයි. ඇලව ගමන් කරයි. ඇදලි ඇලව ගමන් කරයි. දැන් පෘථිවිය කරකෙන්නේ මොන අතටද? අපි පෘථිවිය විතරක් අඳින් බලන්න. මොන පෘථිවිය තියෙන්නේ මේ විදිහට. මේ තියෙන්නේ සිරස. හරි. අංශක 23මාරක් ඇලව ගමන් කරනවා. හරි. අංශක 23මාරක් ඇලව යනවා. එතකොට පෘථිවියේ කක්ෂය ගත්තොත් මේ විදිහට, මෙන්න මේ කෝණය තමයි අපි කියන්නේ 23මාරක් කියලා. හරි. 23මාරක් ඇලව ගමන් කරනවා. ඊට අමතරව මේක කැරකෙන්නේ බටහිර සිට නැගෙනහිරට. කොහෙද? බටහිර සිට නැගෙනහිරට. එන අපි ලියමු. මේ පැත්ත බටහිර, මේ පැත්ත නැගෙනහිර. හරි. ඔගොලොත් මෙහෙම සටහන් කරගන්න. පෘථිවිය දැන් ගමන් කරන්නේ කොයි කොයි දිශාවටද? බටහිර සිට නැගෙනහිරටයි භ්‍රමණය වෙන්නේ. බටහිර සිට නැගෙනහිරට. එතකොට මේ සම්පූර්ණ වටයක් යන්න, මේ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා වටයක් කරකෙන්න පැය කීයක් යනවද? එක වටයක් කරකෙන්න පැය කීයක් යනවද? ඔව්, අපි දන්නවා එක දවසක් කියලායි අපි ඒක හඳුන්වන්නේ. පැය 24ක්. පැය 24ක්. එනිසා අපිට ලියන්න පුළුවන් එක් වටයක් භ්‍රමණයට පැය 24ක් වරහන් ඇතුලේ දින එකක් ගත වේ. දින එකක් ගත වේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ බටහිරේ ඉඳලා නැගෙනහිරට යනකොට ඉස්සෙල්ලා ඉර උදා වෙන්නේ නැගෙනහිර පැත්තට. ඊට පස්සේ තමයි බටහිරට එන්නේ. පැහැදිලි? අපි ලියමු. පෘථිවියේ භ්‍රමණය නිසා පරිභ්‍රමණය නිසා
නැගෙනහිර ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ නැගෙනහිර ප්‍රදේශයේ රටවලට කලින් හිරු උදාවේ දැන් ඒක තේරෙනවනේ පෘථිවිය මෙහෙම කැරකෙනකොට බටහිරේ ඉඳලා නැගෙනහිරටයි යන්නේ බටහිරේ ඉඳලා නැගෙනහිරට මේ විදිහට එතකොට නැගෙනහිර පැත්තට තමයි ඉස්සල්ලාම හිරු උදා වෙන්නේ කලින් හරි right ආයේ අපිට පෘථිවියක් අඳින්න වෙනවා පෘථිවියක් අඳින්න ආයි මේ විදිහට අපි අඳගම්මු මේ පෘථිවියේ හරි මැද මනක්කල්පිත රේඛාවක් ඇඳලා තියෙනවා මේ විදිහට හරි මේකට අපි කියනවා මේ පෘථිවිය සමාන කොටස් දෙකකට බෙදෙන විදිහට තමයි මේ මනක්කල්පිත රේඛාව තියෙන්නේ උතුරු අර්ධ ගෝලය සහ දකුණු අර්ධ ගෝලය විදිහට මේ පැත්තට අපි කියන්න පුළුවන් උතුරු අර්ධ ගෝලය පල්ලෙහා ටිකට අපිට කියන්න පුළුවන් දකුණු අර්ධ ගෝලය කියලා පැහැදිලි එතකොට මේ මනක්කල්පිත රේඛාවට කියන නම තමයි අපි කියනවා සමකය කියලා මොකද වචනේ සමකය හරි අපි කියනවා සමකය කියලා හරි ඒ වගේම මෙන්න මේ උඩින් තියෙන ප්‍රදේශය අපි කියනවා උත්තර ද්‍රවය කියලා මොකද්ද නම උත්තර ද්‍රවය පල්ලෙහා ප්‍රදේශය මේවා හරි සීතලයි ආලෝකය වැටෙන්නේ අවම විදිහට ඒ නිසා හිම වලින් වැහිලා තියෙන්නේ අපි කියනවා මේක දක්ෂින ද්‍රවය කියලා දක්ෂින ද්‍රවය හරි දක්ෂින ද්‍රවය පැහැදිලිද එහෙනම් මම මොකද්ද කරේ පෘථුවිය මේ හරි මැදින් කොටස් දෙකකට බෙදලා තියෙනවා උතුරු අර්ධ ගෝලය දකුණු අර්ධ ගෝලය කියලා මේ මැද තියෙන මනක්කල්පිත රේඛාව මේක කවුරුත් ඇඳපු එකක් නෙමෙයි අපි මනක්කල්පිත රේඛාවක් කියන්නේ අපි සම්මත කරගත් එකක් අපි හිතින් හිතාගත් රේඛාවක් ඒකට අපි කියනවා සමකය කියලා හරි උඩින්ම තියෙනවා උත්තර ද්‍රවය පල්ලෙහැම්ම තියෙනවා දක්ෂින ද්‍රවය පැහැදිලි මං එහා පැත්තට යන්නම් ඕගොල්ලෝ මේ ටික ලියාගත්තද හරි අපි හැපි ටූට යන්
හරි. පෘථිවියක් නැවත අපිට අඳින්න වෙනවා. පෘථිවියක් නැවත අඳිමු. දැන් ඔන්න සමකය තියෙන තැන දන්නවා. මැදින් තියෙන මනක් කල්පිත රේඛාව. හරි. ඒකට අපි කියනවා සමකය කියලා. එතකොට මේ සමකය හරහා මේ විදියට සමාන්තර රේඛා ඇඳලා තියෙනවා. ඒවත් මනක් කල්පිත රේඛාම තමයි. ඔය විදියට උඩට මේ විදියට තියෙනවා. මෙන්න මේ රේඛාවලට කියනවා මෙතන තියෙන සමකය. මේ සමාන්තර වඳින රේඛාවලට අපි කියනවා අක්ෂාංශ කියලා. මේවට කියනනම් මොකද්ද? අක්ෂාංශ කියලා කියනවා. හරි. පැහැදිලිනේ. එහෙනම් මේවා අක්ෂාංශ. ඔය සමාන්තර රේඛාවලට තවත් ඇඳලා තියෙනවා ලම්බකව රේඛා වර්ගයක්. අපි ලෝක ගෝලය ගත්තොත් එහෙම මේවා මෙහෙම සටහන් කරලා තියෙනවා. හරි. ඔයගලන්ට වැඩිදුර බලන්න පුළුවන් පුස්තකාලේ තියෙනවා, ඉස්කෝලේ විද්‍යාගාරයේ තියෙනවා. මේ ලෝක බෝලය අරගෙන අපිට බලන්න පුළුවන් මේ විදියට තියෙන අක්ෂාංශ. හරි. මේ විදියට තියෙන අක්ෂාංශ බලන්න පුළුවන්. පැහැදිලි. එතකොට මේකට තියෙන ලම්බක රේඛාවත් අපි අඳගමු. අනේ ඒවට වෙන නමක් කියනවා අපි. මේ සමකය මෙහෙම තියෙනවා. හරි. සමකය. මේට ලම්බක වඳින රේඛා අපි මෙහෙම අඳිමු. මෙන්න මෙහෙම රේඛා අඳින්න පුළුවන්. හරි. දැන් මේ විදිහට මේ ලම්බකව ඇඳපු රේඛාවලත් අපි ඇඳලා තියෙනවා. එම සටහන් කරගෙන තියෙනවා. එම සම්මත කරගෙන තියෙනවා. මොනවද? දේශාංශක බිංදුව කියන රේඛාව. දේශාංශක බිංදුව කියන රේඛාව. මම මෙතන මේ මැදින් ලකුණු කරේ දේශාංශක බිංදුව කියන රේඛාව. මේක පිහිටලා තියෙන්නේ දේශාංශක බිංදුව කියන රේඛාව පිහිටලා තියෙන්නේ එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටිලා තියෙන මේ රේඛාව. ග්‍රීනිච් නගරය හරහා තමයි මේ දේශාංශක බිංදුව කියන රේඛාව වැටිලා තියෙන්නේ. හරි. පැහැදිලිද? එතකොට මේ ඊට සමාන්තරව අඳින මේ දේශාංශක තියෙනවා. මේකෙන් නැගෙනහිර පැත්තට මේ බලන්න, මේකෙන් නැගෙනහිර පැත්තට තියෙන දේශාංශ අපි කියනවා නැගෙනහිර දේශාංශ කියලා. මේ ටිකට අපි කියනවා මොනා කියලාද? නැගෙනහිර දේශාංශ. නැගෙනහිර දේශාංශ. එතකොට මේකේ වම් පැත්තට තියෙන ඒවා අපි කියනවා බටහිර දේශාංශ. පැහැදිලිද? එතකොට බිංදුව තියෙන දේශාංශකයේ තියෙන්නේ එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටිලා තියෙන්නේ. ඒ පැත්තේ ඉඳලා නැගෙනහිර පැත්තට තියෙන දේශාංශ වලට අපි කියනවා නැගෙනහිර දේශාංශ කියලා. එතනින් වම් පැත්තට තියෙන රේඛා වලට අපි කියනවා බටහිර දේශාංශ කියලා. පැහැදිලි. පැහැදිලිද? හරි. එතකොට මේ රේඛාව දේශාංශක බිංදුව කියන මේ සම්මත කරගත් රේඛාවට අපි කියනවා ග්‍රීනිච් මධ්‍යාහන රේඛාව කියලා.
මේකට කියන්නේ මොකද්ද? Greenwich මධ්‍යාහන රේඛාව. Greenwich මධ්‍යාහන රේඛාව අපි කියනවා GMT කියලා. Greenwich මධ්‍යාහන රේඛාව තමයි මේ දේශාංශක බිංදුව රේඛාවට තමයි අපි කියන්නේ Greenwich මධ්‍යාහන රේඛාව, එහෙම නැත්නම් GMT කියලා. Badly. Right. මං ඔක තිරස්සු වැන්දොත් දැන් මේක ගෝලයක් විදියෙන්නේ තියෙන්නේ. අපි මේක තිරස්සව ලකුණු කරගත්තොත් මේ විදියට තිරස්සව ලකුණු කරගත්තොත් මේ තියෙන බිංදුව රේඛාව හරි. එතකොට මේකේ අපි හිතමු නැගෙනහිර පැත්තට තියෙන රේඛා හරි නැගෙනහිර පැත්තට තියෙන රේඛා මේ පැත්ත අපි ධන විදියට සලකලා තියෙනවා හරි ධන 20 ධන 40 ධන 60 ආදී වශයෙන් දකුණු පැත්තට ඒ කියන්නේ දකුණු පැත්තට කියෙම නැත්නම් නැගෙනහිර පැත්තට තියෙන ඒවා ධන විදියට සලකනවා නැගෙනහිර පැත්තට තියෙන ඒවා අපි ඍණ විදියට සලකනවා ඍණ 40 පැහැදිලි මේක ඍණ 60 මේ ආදී වශයෙන් අපිට ලකුණු කරන්න පුළුවන් එතකොට මේක ධන 180ක් ඍණ 180ක් විදියට ලකුණු කරන්න පුළුවන් මේක ධන 180යි මෙතන ඍණ 180යි හරි දැන් මේක තලයක් විදියට ගත්තට මේක වක්‍රයක් විදිහ තියෙනවා කියන එක ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ හරි එතකොට ඔයගලන්ට තේරෙනවා දැන් මේ රවුම ගිහිල්ලා මේ දෙපැත්ත රවුමක් වුණාන් පස්සේ මේ 180 තියෙන රේඛාවට මේ දෙකම එකට නේ හම්බෙන්නේ මේ දෙක එකම එකම රේඛාවක් නේ මෙන්න මේ 180 කියන රේඛාවට නමක් කියනවා ජාත්‍යන්තර දින රේඛාව කියලා ජාත්‍යන්තර ජාත්‍යන්තර දින රේඛාව ජාත්‍යන්තර දින රේඛාව අපි කියනවා ඉන්ටර්නැෂනල් ඩේ ලයින් කියලා ඉන්ටර්නැෂනල් ඩේ ලයින් ඉන්ටර්නැෂනල් ඩේ ලයින් කියලා කියනවා අපි අකුරු වලින් හඳුන්වනොත් IDL කියලායි කියන්නේ IDL කියලායි කියන්නේ. හරි. ජාත්‍යන්තර දින රේඛාව එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඩේ ලයින්. ඇදලි. ඊට අමතරව දැන් මේක භ්‍රමණය වීමක් නෙවෙන්නේ මේ භ්‍රමණය වෙනකොට පැයක් යනකොට තරුවක් දාලියමු පැයක් තුල ගෙවා යන දේශාංශ දේශාංශ අංශක 15 අංශක 15යි. හරි පැයක් තුල දේශාංශ යන්නේ අංශක 15ක් කරගෙන කොට යන්නේ අංශක 15ක්. හරි. ඔක තවත් විදිහට කිව්වොත් දේශාංශක අංශක එකක් තව තරුවක් දාමු. දේශාංශක අංශක එකක් ගමන් කිරීමට
ගමන් කිරීමට මිනිත්තු හතරක් ගත වේ. මිනිත්තු හතරක් ගත වෙනවා. දේශාංශක එකක් ගමන් කිරීමට මිනිත්තු හතරක් යනවා. එතකොට ඔයගලන්ට ප්‍රමාණය දන්නවා නම් කොච්චර කාලයක් යනවද කියලා හොයාගන්න පුළුවන්. හරි. දැන් මෙතන අංශක 60ක් තියෙනවානේ. අංශක 60ක් දැන් පැයක් තුල දියන්නේ අංශක 15යි 60ක් වෙන්න අවස්ථා තියෙනවා හතරක්. ඒ නිසා පැය හතරක් යනවා කියලා හිතන්න පුළුවන්. අංශක 60ක් වෙනස් වෙනකොට අපිට පුළුවන් පැය හතරක් යනවා කියලා තේරුම් ගන්න. හැබැයි දැන් මෙතන ගැටලුවක් තියෙනවා. දැන් හිතන්නකෝ ලංකාව ගැන. මෙන්න බලන්න. ලංකාව අපි මේ විදිහට කෙටියට ඇන්දොත් එහෙම. හරි. ආම ලොකුවට ඇන්දොත් එහෙම. හරි. මෙන්න මේ තියෙන්නේ දේශාංශක ඇන්දොත් මෙන්න බලන්න මේ දේශාංශක මේ දෙපැත්ත බලන්න. කොළඹ සහ නැගෙනහිර අතර තියෙන දේශාංශක ගත්තොත් අංශක 79යි අංශක 82යි අතර තමයි මේ ලංකාව පිහිටන්නේ. ලංකාව පිහිටන්නේ කොහෙන්ද? අංශක 79යි කොළඹ ඒ වගේම නැගෙනහිර තියෙන්නේ අංශක 82 අතර. එතකොට අපි